පුතාලන් ගැටළු ආකාරය එකට අදාළව දීලා තියෙනවා අවස්ථාවන් දෙකක් අපි රෝගලක් නැ 1යි 2යි කියලා ගමු අවස්ථා දෙකේම කියලා තියෙනවා මේ කින බලේ නිව්ටන් 200යි කියලා කියනවා ඊට අමතරව වැදගත්ම කතාවක් මේගොල්ලෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙනවා නම් මේ වස්තු දෙකම චලිත වෙන්නේ ඒකාකාර ප්‍රවේගයෙන්ද එහෙම වුණොත් අපි තුන්යාගේ ප්‍රවේගය V කියලා තොරණ නිමි යන්නේ නැත්නම් වට හොඳ වෙන්නේ තමයි මේ වලට ඒකාකාර ප්‍රවේගය පෙන්වන්න පුළුවන් තොරණේ බිඳුවයි කියලා දාන්න මුගෙත් තොරණේ බිඳුවයි දැන් අහනවා එහෙම වෙන්න නම් මෙයාගේ චලිත ප්‍රතිරෝධී බල සොයන්න කියලා කියනවා මේ අවස්ථා දෙකේම ක්‍රියාත්මක වෙන. එතකොට චලිත වෙන්නේ අනිවාර්යයෙන්ම ওই බලයේ යොදන පැත්තටනේ. එහෙනම් දකුණට චලිත වෙනවා නම් චලිත ප්‍රතිරෝධී බලය ක්‍රියාත්මක වෙන්න ඕන චල දිශාවට විරුද්ධව අපි F කියලා ගමු මේක. ඒක ඇත්තරම ඝර්ෂණ බලයක්. පස්සේ අපිට උගුණනම් ඝර්ෂණය පිළිබඳ ලඝු කණ්ඩ පුළුවන්. දැන් තමයි F කියලා පෙන්වනවා ප්‍රතිරෝධී බලය. නැත්නම් අපි මේකත් F කියලා ගත්ත නිසා අපි මේක F ඕන සිම්පල් F කියලා අංකණය කරමු කොහොම? එතකොට ෆ්‍රික්ෂන් කියනවානේ අපි ඝර්ෂණයට. එතකොට අපි ඒ විදිහට පොඩි සංකේතයක්ම දාගමු. අපි දැන් මේක කරන්න දෙයක් නෑ හැබැයි අපිට තියෙන්නේ නිව්ටන්ගේ පළමු නියමයට අනුව ඒකාකාර ප්‍රවේගින් යනවා නම් චලිත දිශාවට තියෙන සම්පෘත බලය ශුන්‍ය වෙන්න ඕන. අපි ඒක ලියනවා ඒකාකාර ප්‍රවේගින් චලිත වන විට චලිත දිශාවට සම්පෘත බලය ශුන්‍ය වන බැවින්. එහෙනම් පුතාලට කියන්න පුළුවන් වමට තියෙන ඔය F කියලා ගත්ත බලය දකුණු තියෙන 200ට සමාන වෙලා තියෙනවා. බල දෙකයි නුදුදී. මේ වෙලාවේ පුතාලට ඕන නම් මෙන්න මේ මෙයාගේ බරයි ප්‍රතික්‍රියාවයි පෙන්වලා තියන්න පුළුවන්. නමුත් මත තියාගන්න ඒ දෙක තියෙන චලිත දිශාවට ලම්බක. එනේ ඒ දෙකෙන් ආගේ චලිතේ බලපෑමක් ඉන්නේ නැහැ. මෙතන පොඩ්ඩක් අපි ඒකත් හැමතිස්සෙම ලියා ගන්න ඕන. මොකද්ද R සහ MJ කියන බල දෙකම තියෙන්නේ. මෙයාගේ චලිත දිශාවට ලම්බක නිසා ඒකෙන් අපිට බලපෑමක් වෙන්නේ නැහැ. ඔබට තාමත් තුන R සමාන MJ කියලා ගන්නත් පුළුවන්. හරි අපි ඒකත් පොඩ්ඩක් රෙකෝඩ් කරගමු නෝට් එක දාන වෙලාවට. හරි. එතකොට මෙතන තාම මේකත් මම හදලම අපි ඊට පස්සේ විසඳුම ලියා ගමු. මෙයාගේත් චලිතයේ තියෙන පුතේ තිරස්තලයේ දිගේනේ. චලිතයේ තියෙන තිරස්තලයේ දිගේ. එහෙනම් චලිත ප්‍රතිරෝධී බලය චලිත දිශාවට විරුද්ධව තියෙන නිසා ඔයගේ චලිත ප්‍රතිරෝධී බලය ගොඩ නැගින්නේ ඔය විදිහට අපි FR කියලා ගමු. චලිතේ වෙන්නේ දකුණට නම් වම් පැත්තට තමයි ප්‍රතිරෝධී බලය ගොඩ නැගෙන්නේ. එතකොට මෙයාව මෙන්න මේ 200 නිව්ටන් කියන බලය පුතාට සංරචක දෙහිකට කඩාගත්තොත් ඔයාලට 200 කෝණේ හරහා නැමෙද්දී ඔබ දන්නවා මතක් කරපු තල සංරචකේ කොකියත් සද්ද රැහින් කියද කොස් කෝණේ හරහා නැමෙද්දී කොස් පුතාලා දන්න මේ 200යි කොස් කැලක් නේ එතකොට කොස් 30 200යි උඩට එන එක සයින් 200යි සයින් 30 ඊගාට මෙයාගේ මට පොඩි දෙයක් පෙන්වන්න ඕන මෙයාගේ මේ පහළ තියෙන බර MG ඉහළ තියෙන R ප්‍රතික්‍රියාවයි ඊට අමතරව සිරස්තු තියෙනවා 200යි sin 30යි. ඒ ඔක්කොම සිරස් බල. තිරස තියෙන්නේ මේ බලයේ විතරයි. එහෙනම් මට පළවෙනි පොයින්ට් එක ලියන්න පුළුවන් නිව්ටන්ගේ පළමු නියමයට අනුව චලිත දිශාවට ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වන විට සම්ප්‍රිත බලයක් නොමැති බැවින්. නිව්ටන්ගේ පළමු නියමයට අනුව අපි කියනවා මොකක් හරි ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙනවා නම් හරි එතකොට නිව්ටන් පළමු නියමයට අනුව ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වන විට චලිත දිශාවට සම්පෘත්ත බලයක් තියෙන්න බෑ. එතකොට චලිත දිශාව ගත්තොත් තිරස දිගේ ඔයාගේ වමට තියෙන එකම බලයයි අර වගේම මේ බලය ඒක සමාන වෙන්න ඕන දකුණු තියෙන අනිත් බලයට හේතුව සම්පෘත්ත බලයක් නැති වෙලා බල දෙක කැපිලා යන්න ඕන. එහෙනම් දකුණු තියෙන බලය 200යි cos 30යි. මෙතනදී පුතාට cos 30ට මූල තුන බෙදීම දෙක දාගත්තොත් පුතාලට මේක 100යි මූල 3යි කියලා ඒ නිව්ටන් වලින් දශම වලට හොයනවා නම් මූල 3 කියන්නේ 1.73 දාගත්ත හැකි මතකයි මූල 3 යගේ එතන ඒ කියන්නේ ආසන්නස 173යි නිව්ටන් වගේ ඔන්න මෙතන 7.3යි 2 වගේ දැම්මුත් ඔය මූල 3 කියන්නේ 1.73යි 2 1.73යි 2 කියලා මත තියාගන්න පුළුවන් වලට දශම ස්ථාන දෙකකට මත තියාගන්න ප්‍රමාණවත්
එහෙම දැම්මොත් ඕන 173.2 කියලා වැඩි උත්තරයක් එයි. හරි කොහොම හරි කමන්නේ 173 100 ගුණ කරාම 173 කියලා ගත්තත් හොඳටම ප්‍රමාණවත්. හරි මෙතනදී මට තව අර මම වැදගත් පොයින්ට් එක ගානේ අහලා නැහැ. නමුත් පෙන්වන්න ඕනකම තියෙන්නේ මේ හැම වෙලෙම මේ මේ ගැටලු වුණත් මෙයාගේ අපි කියනවා සිරස ඔස්සේ චලිතයක් නේ. ඒ කියන්නේ වාගේ චලිත දිශාවට ලම්බක දිශාව ඔස්සේ එයාට චලිතයක් පවතින්න බෑ. ඒ කියන්නේ එයාට මොකක් හරි අපි තුන් තිරස්තලයේ ගමන් කරනවා කියලා. එතකොට එයාගේ ඒ චලිත දිශාව තියෙන තිරස නම් සිරස ඔස්සේ තියෙන බලපද්ධතිය, ඒ කියන්නේ චලිත දිශාව ලම්බක දිශාව ඔස්සේ තියෙන බලපද්ධතිය හැමතිස්සෙම පුතේ සමතුලිතව පවතිනවා. හරි එහෙනම් ඔයාලට මත තියාගන්න මොකද චලිතය තියෙන්නේ තිරස ඔස්සේ නම් ඔයාලට සිරස ඔස්සේ කවදාවත් චලිතයක් පවතින්න බෑ. මොකද තිරසයි සිරසයි අතරින් ගියොත් නේ ඔබට අර වගේ නිකන් චලිත දෙකක් ගැන හිතන්න පුළුවන්. මේකේ එහෙම නෑ. හරි එතකොට ඔයාලට මේ කතාව හැමතිස්සෙම මත තියාගන්න චලිත දිශාවට හරි වැදගත් යා මේ කියන්නේ ලම්බක දිශාව ඔස්සේ බලපද්ධතිය සැම විටම සමතුලිත වේ. එනම් චලිත දිශාව ලම්බක දිශාව ඔස්සේ තියෙන ඉහළ තියෙන R කියන එක පහළ තියෙන mg ට සමාන වෙනවා හැමතිස්සෙම. මෙතනදීත් අපිට කියන්න පුළුවන් චලිත දිශාවට ලම්බක දිශාව ඔස්සේ බලපද්ධතිය සමතුලිත බැවින් දැන් බලන්න ඔයාට උඩට තියෙනවා R ධන 200යි sin 30 දෙන්නෙක් ඉන්නවා. සමානයි mg වෙන්නේ. එතින් දැන් බලන්න මෙතන අපිට ආවේ R සමානයි mg. නමුත් මෙතන වට එන්නේ R වට පේනවා 200යි sin 30ක් mg ගෙන් අඩු වුණාම තමයි R උත්තර කියන්නේ. ඒ කියන්නේ R දැන් mg ට වඩා අඩු. දැන් මේ වගේ වෙලාවක මෙන්න මේ බලය මෙයා ආර්ධ වේදිමේ ප්‍රතිපලයක් විදිහට බලෙන් උඩට මරසාලච් එකක් ඇවිත් මෙයාව චුට්ටක් උඩට ඒ බලෙන් උස්ස ගන්නවා. ඒක නිසා එයාගේ ආරගේ ඔබ මත තියාගන්න මේ වෙලාවට ආර් එම්ජිට වඩා කුඩා උත්තරයක් විතර පවතින්නේ. වර බොහොම පැහැදිලි ආර්ගේ උත්තරේ ගන්න මෙයාගින් එම්ජිකින් අඩු ගන්නවා. එහෙනම් ආර්ගේ උත්තරේ එම්ජිට වඩා අඩු වෙනවා. එහෙනම් ආර් සමානයි එම්ජි වෙන්නේ හැමතිස්සෙම මත තියාගන්න සිරස ඔස්සේ ආර් සහ එම්ජි කියන බල දෙක තිබ්බොත් විතරයි. එතකොට චලිත දිශාවට ලම්බකව නැත්තම් සිරස ඔස්සේ ඔබට මේ වගේ බල සංරචකෙද්දි වගේ ආර් කියන එක වෙනස් වෙනවා. මේක විශේෂයෙන්ම ඝර්ෂණය, ඒ කියන්නේ දෙසැම්බර් මාසේ ප්ලෑන් එක ඇතුලේ අපිට කතා කරන්න තියෙනවානේ ඝර්ෂණය. එතනදී සෑහෙන්න අවශ්‍ය වෙනවා. දැන් ඔබ මූලිකව ඒ ටික ඔළුවේ තියන් ඉන්න. අර එනම් පුතාලා මේක ඇතුලේ ලියා ගන්න ඕන කොට තියෙනවල් තියෙනවා. බලන්න ඔබ මේවා ලියාගෙනද කරේ කියලා, ලියලා නැත්තම් මේවත් එකතු කරගන්න, රූප ඇඳගන්න, බල ටික දාන්න. මුලින්ම මේ ටික කරලා නැත්තම් අනිවාර්යයෙන්ම දැන් මොකද මේ ගැටුවා කර කියන්නේ ඔබ මාත් එක්ක සාකච්ඡා කරන ගැටලු සහ මේකට ඉතාම නිවැරදි විදිහට විවරණ ලියා ගන්නවා. ඒක නිසා ඔබට ඕන විදිහට මේක වෙන්න බෑ. පුතාලා කරලා තියෙන තැන්වල අඩුපාඩු තියෙනවා නම් පළවෙනි දේ තමයි රූපේ ඇඳලා බල ලකුණු වීම. කියලා නැත්තම් හරියට ආයපර කොයි රූපෙට බල ටික එකතු කරගන්න. නැත්තම් වෙනම තැනක ඔබට අර මං හොඳ වැඩි තමයි උත්සාහ කරන්න කිව්වම් පන්ති පොතේ උත්සාහ නොකර වෙන තැනක උත්සාහ කරලා තියන්න. එතකොට මං ඉගෙනුවට පස්සේ වඩා නිවැරදි විදිහට දාගන්න පුළුවන්. නැත්තම් උත්සාහ කරන්න පන්ති පොතේම කිසි ගැටලුවක් නැහැ. හැබැයි වම් පැත්තේ උත්සාහ කරොත් දකුණු පැත්ත එහෙම ඉඩ තියාගෙන ඉන්න. එතකොට ඔබට කරෙක්ෂන් වෙනවා නම් මං කරපු විදිය දාගන්න පුළුවන්. දැන් එහෙම ලොකු අර CR පොතක වම් පැත්තේ ගාන අඩු දරුවෙකුට දකුණු පැත්තේ අඩුපාඩු තියෙනවා නම් මේවා ආය පරක් සර් විසඳපු විදිය විදියට නේද සර්ට අනුව නැත්තම් විවරණය කියලා දාන වඩා හොඳයි. හරියටම පෙන්න ගන්නවා. එහෙනම් මේක ඇදගෙන ලියන්න නිව්ටන්ගේ පළමු නියමයට අනුව ඒකාකාර ප්‍රවේගින් චලිත වන විට චලිත දිශාවට සම්පෘත්ත බලය ශුන්‍ය වන බැවින් නැත්නම් චලිත දිශාව ඔස්සේ සම්පෘත්ත බලය ශුන්‍ය වන බැවින්. හරි ඒක මතක තියාගන්න පළමු නියමෙන් එන්නේ. හරි එතකොට වමට තියෙන මේ බලය සමානයි දකුණට තියෙන මේ බලය. එතින් අහලා තියෙන මේ වාගේ ප්‍රතිරෝධී බලය ඒක උත්තර වල ඉවරයි. ඊට පස්සේ සටහන කියලා ගන්න. සටහන මේක තමයි ඔයාලට අලුතෙන් එකතු කරන්න තියෙන්නේ. සටහන ලියන්න සැම විටම චලිත දිශාවට නැත්නම් වස්තුවක චලිත දිශාවට ලම්බක දිශාව ඔස්සේ බලපද්ධතිය සමතුලිතව පවතිය යුතුයි. අනිවාර්යෙන් ලියන්න සැම විටම වස්තුවක චලිත දිශාවට ලම්බක දිශාව ඔස්සේ. උදාහරණයක් යම් දිශාවකට චලිතය පවතිනවා නම් ලම්බක දිශාව ඔස්සේ චලිතයක් පේන්නේ නැහැ. ඒ කියන්නේ විස්ථාපන සංරචකයන් ගන්න බෑ, ප්‍රවේග සංරචකයන් ගන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා චලිත දිශාවට ලම්බක දිශාවක් ඔස්සේ මෙයා සමතුලිතයි කියලා. ඒකයි අපි කියන්නේ මේ චලිත දිශාවට වස්තුවක චලිත දිශාවට ලම්බක දිශාව ඔස්සේ බලපද්ධතිය සැම විටම සමතුලිතව පවතී. එනම් ලියන්න R සමානයි mg වේ. මෙතන R mg ට සමාන වෙනවා.
එනම් මෙහිදී ඕන ලෙන්ඩ ආර සමානයි එම්ජි ඕන නෙමෙයි ලියන්නේ එක හරි මෙතනට අදාළවත් ওই ටිකමයි ලියාගන්නේ පළවෙනි එක තමයි නිව්ටන්ගේ පළමු නියමයට අනුව ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වන විට චලන දිශාවට සම්ප්‍රත්ත බලය ශුන්‍ය වෙයි එනම් පුතාලා සමාන කරලා උත්තරයක් ගත්තා ආයෙ ලියනවා චලන දිශාවට ලම්බක දිශාව ඔස්සේ බලපද්ධතිය සෑම විටම සමතුලිත වන බැවින් ඉහළට තියෙන බල සමාන කරන්න පහළට තියෙන බලයට හරි ඕනනම් මෙතන තරොත් දාල් දෙන්න මෙහිදී ආර් ප්‍රතික්‍රියාව වස්තුවේ බරට වඩා අඩු වන බව පැහැදිලි වෙයි මෙහිදී ආර් ප්‍රතික්‍රියාව වස්තුවේ බරට වඩා ඉහත සමීකරණයට අනුව අඩු වන බව පැහැදිලි වෙයි හරි එහෙනම් පුතලට අපි ගැටළු ආකාරයේ එකේ පළවෙනි අවස්ථාවේදී තියෙන රෝම ලක්ෂණ දෙකම උන්න ලස්සනට විවරණය කරා අපි තව ගොඩක් ගොඩක් තියෙනවා අපි ඒ ටික ඔහොම බලගෙන යමු පුතගෙතකොට ගැටලුවකර එකේ දෙවනි ගණන් සෙට් එක කියලා දෙනවා පහත පෙන්වා ඇති වස්තු ආනත්තල දිගේ ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වේ නම් තලය මගින් ඇති කරන චලිත ප්‍රතිරෝධී බලය සොයන්න කියලා කියනවා. එතකොට මේ වගේ මේ කිලෝග්‍රෑම් 20 30 කිලෝග්‍රෑම් 100යි 30යි කියනවා රූපෙට මම ඔයාලගේ කලින් එපිසෝඩ් එකේදී නිවැරදි කරලා දුන්නා. එතකොට ඒවා තමයි මේවා භාවිත කරලා තියෙනවා. ඔයාගේ රූපවල මේවා දැන් වැටිලා නැත්තම් මෙහෙම දාගන්න ඕන. නැත්තම් ගන්න හදන්න බෑ. හරි එතකොට මෙතනදී බල ටික මුලින්ම ලකුණු කිරීම මේවත් අපි කලින් පෙන්නලා තියෙනවා ඒත් එක්කම පුතාලට මම මෙතනදී පොඩි මතක් කිරීමක් කරනවා ඔයාගේ බලය හා සමතුලිතතාව ටියුට් එකට අදාළව අපිට තව ගැටළු ආකාර කිහිපයක් විස්තරන්න තියෙනවා හැබැයි හැම ගැටළු ආකාරයක් මහදන විදිහේ කියලා දීලා තියෙන්නේ මම නමුත් ගැටළු ආකාරවලට අපි විසඳීම දෙන්න එපා එතකොට මේ ගැටළු ආකාරවල ගණන් ටිකේ විසඳීම මම දෙනවා එතකොට ඒක බය නැතුව ඉන්න එතකොට මට මේ යම් තැනකට ගන්න ඕන නිසා මම මේක දෙන්නේ සාමාන්‍යයෙන් හැම ගැටළු ආකාරයක්ම හැම අසම් මුල්ලක්ම එක ගණක් හරි මං හදලා පෙන්නනවා නමුත් ගණන් දෙක තුනක් සමහරට මං අතරින් පතර හිතාමතාමත් ඉතුරු කරගන්න පුළුවන් ඒකට හේතු තියෙනවා එතකොට එහෙම හිතාමතාම ඉතුරු කරගන්නේ දැන් අපි හිතමුකෝ නැවතරක් අපි පන්තියකදී හමු වුණ වෙලාවක එතකොට මේක ඔන්ලයින් පන්තිවල ඉගෙන ගන්න දරුවන්ට අවශ්‍ය නිසා මම ගැටළු ආකාර එක ගානක් හරි හදලා එයාට ඒක තීරුම් කරලා දෙනවා. නමුත් නැවතරක් පන්තිය පටන් ගන්න වෙලාවකදී ඔන්ලයින් විදියට මේක දිගටම කරන් ගියත් පුතාගේ අර ඔන්ලයින් නැතුව ෆිසිකල් පන්තියටදී සමහර දරුවෝ මේ වගේ මොනවා හරි යම් තැනක් දුර්වල කරන් තිබ්බොත් ඒක අපි නැවතරක් එයාලට මතක් කරන්ඩ වගේ වගේ තැනක තැන් දෙක තුනක අපි එක ගැටළු ආකාරයක එක ගානක් වගේ සමහරට ඉතුරු ගන්න පුළුවන් හැමතැනම නෙවෙයි. ඉතින් ඒක නිසා ඒක ඇත්තට හිතන්න එපා පන්ති කොහොමද සාකච්ඡා වෙනවා. මොකද ඔය ගැටළු ආකාරය ඇතුළේ තියෙන ගණන් නැවත නැවත ඔබට පන්ති පටන් ගත්තට පස්සේ පස්ත පත්‍රවල දාලා ඔබ දන්නවා දෛනිකව ඔබගේ මයින්ඩ් ට්‍රේනින් විදියට අපි මයින්ඩ් ට්‍රේනින් ටෙස්ට් කියලා ටෙස්ට් වගේක් කරගෙන ගියානේ. ඒ ටෙස්ට් වලට ඔය කතා කරපු ප්‍රශ්න තමයි අපි ඔය අගයන් වෙනස් කරලා නැවත නැවත දෙන්නේ. මොකද ඔයා මත තියන් ඉන්නවද කියලා බලන්න. එතකොට ඒ වගේත් ඔය සාකච්ඡා වෙනවා. ඒ නිසා එහෙම ලොකුවට ඒ වගේ තැනකදී ගණන් ගන්න යන්න එපා. මම එක කවර් කරනවා. අතර කවර් වෙලා වගේ තියෙන්නේ. හරි ඒත් සමහර අයට අර එක ගණක් හරි මිසුත් ඒක උත්තරේ නැතුවම නිකන් අවුල් වගේ තියෙන කට්ටිය ඉන්නවනේ. මේගොල්ලන්ට පුළුවන් එහෙම මම යම් තැනක් නිකන් තියලා ගියොත් ඔබට උත්තරේ ඒක සැකහැරලා දැන ගන්න මොනනම් ඒ වගේ තැනකදී ඔබ හදපු කැල්කියුලේෂන් එක මට දාන්න ඒ කියන වාගේ පාසල් ගෲප් එකට දාන්න ප්‍රයිවට් දාන්න එපා ඒතරම් ළමයින්ට බලා ගන්න පුළුවන්. එතකොට ඒකෙදි මම ඒක හරිද වැරදිද කියන එක කමෙන්ට් එක දැම්මම පාසල් ළමයි ඔක්කොටම බලා ගන්න පුළුවන් ඔයාලගේ පන්තියෙන්. පැහැදිලි නේද පුතේ? ඒක චුට්ටක් මතක් කරනවා. හරි එහෙනම් දැන් මෙතන බල ටික ලකුණු කරද්දි මේක මම කලින් කියලා දීලා තියෙන එක. පුතාලගේ මෙයාගේ බර අපිට ඔහොමම පල්ලහැට අරගහු සිරස්සු මේක මේක සිරස් බලයක් බර අපි ධර්මන සිරස්සු තියෙන කියලානේ මේක අර මම පහළටම මෙච්චර අදින්නේ මෙන්න මේ ත්‍රිකෝණය සම්පූර්ණ වෙන්න ඕන නිසා එතකොට තමයි වට හර ලේසින් අපිට මේ බල ලකුණු කරද්දි කෝණ ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මෙතනදී මෙයා ලම්බක යන්න ඕන ප්‍රතික්‍රියාව ලම්බක ආ ප්‍රතික්‍රියාව ලම්බකෝ තියෙනවා
එතකොට වාගේ තලයේ මතත් ප්‍රතික්‍රියාවක් එනවා මං ඒක වැඩිය හිතන්නේ නැහැ මොකද මට අවශ්‍ය වෙන්නේ වස්තුව මත තියෙන බල ටික හඳුනා ගැනීම පමණක් වෙන නිසා මේක නිකන් මං තියලා තියන්න නැත්තම් මකලා දැම්මත් කමන්නේ නැහැ මොකද ඔබ ලකුණු කරන්නේ වස්තුවටයි බල එතකොට ඒක නිසා අපිට අරක අවශ්‍යත් නැති තරම් මෙයාගේ බර MG M කියන්නේ 20යි G කියන්නේ 10යි එක දැන් 200යි දැන් මෙව මෙහෙම පෙන්වන්න ඕනේ ඔබ මෙව හොඳටම කරන්න දන්නවා දැන් ඉතින් ආනත්තලයක් උඩ වස්තුවක් අතෑරියම් පුතේ එයා චල්ත වෙන්නේ තලයේ දිගිනේ නේ තර්කයක් නෑ මෙයා යන්නේ තලයේ දිගි ඔය පැත්තට තමයි ඉතින් මෙයා ඒකාකාර ප්‍රවේගින් චල්ත වෙනවා කියලා කියන නිසා තොරණ බිඳුවයි තලයේ දිග හැබැයි යන්නේ ෂුවර් එකටම පහළට උද ආනත්තලයක ඇතුළේදී ආනත්තලයක් උඩ වස්තුවක් තියලා අතෑරියාම ඌ තලයේ දිගි උඩ නගින්නේ එනදී පූස් පැටියක් වගේ වෙන්නවනේ නිකන් වස්තුවක් නගිනාට මන් තලයේ දිගි උඩ නිකන් අතෑරියාම එයා තලයේ දිගි පහළට යනවා එතකොට දැන් බලන්න මෙයා තලයේ දිගේ පහළට මෙයාව අරන් යන බලය වෙන්නේ තලයේ දිගේ තියෙන බලයක් මෙයාව තලයේ දිගේ චලිත කරවන්නේ එහෙනම් මේ බලය අපිට අඳුර ගන්න නම් මෙන්න මේ බලය කැරේ දෙකකට කඩන්න ඕන ඔබ කලින් දන්නා මේ MG කියන බර තලයට සමාන්තරවයි තලයට ලම්බකවයි කැරේ දෙකකට කඩා ගන්න ඕන එතෙන්දී පුතා කරේ මේක 30 නම් මෙතන 90යි කොහොමත් තිරසයි සිරසයි නිසා මේක 60යි මේ කෝණේ 60යි එහෙනම් මෙන්න මේ කෝණය මෙන්න මෙතන කෝණය අංශක 30යි හරි ඔය කෝණේ අංශක 30යි මෙන්න මෙතන කෝණය එතකොට පුතාලට මේක විභේදන සම්මිතික දෙකකට ගත්ත හැකි එකක් තලයට ලම්බකව ඒ කියන්නේ ආර තියෙන රේඛාව දිගේ අනිත් එක තලයට සමාන්තරව මොකද තලයට ලම්බක නම් මෙයා හරි එතකොට මෙයාට ලම්බකවනේ අනිත් සම්මිතික හැදෙන්න ඕනේ එහෙනම් එයා තලයට සමාන්තර වෙන්න ඕනේ එයිහත්වලා මේක තලයට ලම්බක නම් එතකොට අපි බල දෙකක් කඩන්නේ එකිනෙකට ලම්බක කෑලි දෙකකින් විභේදනය කරන්නේ. එහෙනම් ඉතින් මෙයාට ලම්බකව තියෙන මේ බල කෑල්ල තලයේ දිගේ තියෙන්න ඕන. නකල්ුත් කියලා තියෙන ඒවා. හරි. එතකොට කෝණය හරහා නමන එක cos. දැන් කෝණේ තියෙන උතරනේ. එහෙනම් කෝණය හරහා නමලා ගත්තොත් මේ කෑල්ල cos කෑල්ල. එහෙනම් මේක නමන්නේ 200. එතකොට 200න් cos සංරචකයක්. ඒ කියන්නේ cos 30ක් තමයි එන්නේ. ඔක ඉතින් මේක තිරස 30 නම් සදාකාලික ලම්බක එක කොස් වලින් එන්නේ. එහෙනම් මේක කොස් නම් බලින් ඉවතට නෙමුවාම, ඒ කියන්නේ අංශක 30න් ඉවතට බලය නෙමුවාම, වාට එන්නේ සයින් සංරචකයක් 200යි සයින් 30. මම මේක දැන් කොහොමද එන්නේ කියලා විස්තරාත්මකව බල විභේදනය කියලා දෙන්න යන්නේ නැහැ. මොකද ඒක බලය හා සමතුලිතතාව ඒකකේ ඔබ ස්මෘතතාවට එනකම් බල විභේදනය කරලා තියෙන්නේ. ඉතින් නැවතර බල විභේදනය කරන්න නැති උළුයි නැත්තම්. එතකොට එහෙනම් ඔයාගේ සම්පූර්ණ වැරද්ද මම කියලා තියෙනවා. මෙන්න මේ වගේ නේද ඔබ නිකන් වාගේ කාමරේ කොහේ හරි තැනක තියෙන්න ඕන මේ බලය F නම් මේක T නම් මේක කොහොමද අපි ලම්බ කෑර දෙක ලියාගන්නේ කෝණය හරහා නමන එක ඇත්තට මේක අපි ඍජු කෝණ ත්‍රිකෝණයක් කරන්න ලියන්නේ කෝණය හරහා නමලා ගන්නේ බද්ධ පාදේ ඒ නිසා මේක F cos නේ ඒ කියන්නේ මේ බලයේ වතාවක් cos කෝණය T නම් T දැන් ඉතින් සංකේත වලින් ඉවත් කමන්නේ සම්මුඛ පාදය මෙසිරස් එක සම්මුඛ පාදෙන්නේ කෝණේ සම්මුඛ පාදෙන්නේ මෙසිරස් එක වෙන්නේ මත තියාගෙන ඉන්න කෝණේ අරහ නැමුවොත් cos කෝණේ ඉදතර නැමුවොත් sin කියලා නමුත් ඇත්තම හොයන්නේ බද්ධ පාදයේ සම්මුඛ පාදය කියලා මතකනේ එතකොට වට මේක f sin theta දැන් මම මේ කවුරු හරි අතරින් මැද ඔය වගේව අමතක කරන් ඉදී කියලා බයිට දෙන්නේ මේව නමුත් මෙතන දීගෙන ගන්න බෑ පුතේ මේ උගන්නපු තැන ගිහින් හොඳට බලාගෙන ලෑස්ති වෙන්න මොකද මෙතනදී ඔබ ඊට වඩා ගැඹුරු සංකල්ප තේරුම් ගන්න යන්නේ එතකොට දැන් තලයේ දිගේ පුතේ මෙයාව පහළට 200යි සයින් 30න් එදන් යනවනะ එතකොට මෙන්න මේ තලය මගින් මෙයාගේ චරිතයට විරුද්ධව චලිත ප්‍රතිරෝධී බලයක් ඇති කරනවා මොකද චලිත ප්‍රතිරෝධී බලය ඒවත් මේවා ඝර්ෂණ බලනේ ඒතර ඝර්ෂණ බලය ගැන මම අවබෝධයක් ඔබට දීලා තියෙනවා ඒක චරිතයට විරුද්ධවයි ඇති වෙන්නේ ඝර්ෂණය අපි ඉගෙන ගන්න තියෙන දෙසැම්බර් මාසේ නමුත් ඔබට ඝර්ෂණ බලය ඇති වෙන හැටි මම මේ වෙද්දිමත් කියලා දීලා තියෙන්නේ ඒකත් බලය හා සමතුලිතතාවයේ ඒකකේදී නමුත් ඔන්ලයින් වලට විතරක්ම කෙලින්ම සම්බන්ධ වෙච්ච දරුවන්ට ඒ කොටස මම මගහැරලා තමයි ඔන්ලයින් පන්ති කරගෙන ගියේ. එතකොට මම ඒකට පොරොන්දු වුණා වීඩියෝ එකක් දානවා කියලා ඒක ඉතාලි පිටින් දානවා. නමුත් දැන් ඔබට යම් අවබෝධයක් ගන්න ප්‍රතික්‍රියා බලය ඇති වෙන හැටි ගැන බලය හා සමතුලිතතාවය ඒකෙදි මම හැම ගානකෙදිම කියනවා. ඒ නිසා ඒක ඇත්තටම ඔබට නෝට් එකට දාගන්න විතරයි අවශ්‍ය වෙන්නේ. ඔබ එක්කම දන්නවා. මම මොකද එතන ඔබට උගන්වලා නැත්තේ ප්‍රතික්‍රියා බලයක් ඇති වෙන හැටි වෙන වෙන් කරලා උගන්වලා නැහැ. ආතති බලය ඇති වෙන හැටි වෙන් කරලා උගන්වලා නැහැ.
නමුත් මම ඔන්ලයින් වලදී කරේ නැති වුණාට තීරි පන්තිදි මම ඒක ගෙන්නුව වෙනම ඉතින් මම කිව්වේ ඒ කොටස අර සමහර ළමයිට මිස් වෙලා ඇති නමුත් මම ඒක දානවා නමුත් ඒක වාට අලුත් දෙයක් වෙන්නේ දැන්ටමත් ඔබ දන්න දෙයක් මොකද බලය හා සමතුත්තාවය ඒකගේ රිෆර් කරලා මෙතනට එනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එතකොට ඔබ කොහෙන්වත් බලය හා සමතුලිතතාවට අදාළව බල ලකුණු කිරීම ගැන අවබෝධයක් නැතුව නම් නිව්ටන් නියම ඉගෙන ගන්න ඔබ මේ වගේ තැන්වලදී සමහරට මේ මොකද්ද කරන්න කියන තැන ප්‍රශ්නෙකට යනවා එතකොට එහෙනම් ඔබ කරන්න ඕන මුලින්ම එහෙනම් මගේ බලය හා සමතුලිතතාවට අදාළව ඒ කියන්නේ ඔක්තෝබර් මාසයේ පැකේජ් එක තුල ඉතා විශාල වැඩ ප්‍රමාණයක් කරලා තියෙනවා ඒ වැඩ ටික මුලින්ම බලන්න ඕන ඒක කියන්නේ මේවා අපිට අර ගේක අපිට පුතේ අතරමැද බඳින්න බෑනේ स्टेप स्टेप बेद गांधी इतना बद मे अतिवार पीवर इन पीवर बांधिंडोना दें न्यूटन नियम की गल बांधिंड बे यट बलेहा समतुलता ने दाशिक संकल्प अदाल अतिवार करगना नेता इतना वासना बटे थी बट अक्टोबर मस पैकेज गंड अवस्था दीदी इतना कहीं पुट अक्टोबर मस पैकेज अक्टोबर मस गए कर्ल ने गंडा ඊට පස්සේ නොවැම්බර් එක ගත්ත හැකි දෙසැම්බර් එක ඊට පස්සේ ගත්ත හැකි මේ විදිහට තමන් තමන්ට අදාළ එක කියලා නැත්තම් ඔයාගේ හැම වීඩියෝ එකම අපි කන්ටැක්ට් නම්බර්ස් දාලා තියෙනවා ඉතින් ඒ වගේ ගිහිල්ලා අපිව කන්ටැක්ට් කරගෙන ඒ ටික කරගන්න කවුරුත් පස්සෙන් පන්නල කරවන්නේ නැහැ නේ පුතේ හරි එතකොට දැන් ආයෙ මම මෙතනට ආවත් විතර බල ටික දැන් මේවා අර මූලික අදහස් తీරන දරුවන්ට ගැටුවක් නැහැ උන්ට හරි සරලයි මේක ඒගොල්ලෝ කැමතිත් නැහැ ඔවා කියනවා හරි එතකොට මෙන්න ගාර්ෂණ බලන්න හරි ඒක අපි සාමාන්‍යයෙන් ගන්න හරි හොඳ පොස් විදිහට පෙන්නනවා නම් ෆ්‍රික්ෂන් කියන්නේ F F කියලා දාමු මොකද වල විභාගෙට දාන්නේ ඒ විදිහට තමයි හරි දැන් මෙන්න මේ බලයේ කැරි දෙහිකට කඩලා තියෙන නිසා මේක පැන්සලෙන් කපලා දාන්න මොකද නැත්නම් ඊට පස්සේ ඒක ගැන ආයෙ හිතන්න ගන්නවා දැන් ඉතින් පුතාලට නිව්ටන්ගේ පළමු නියමයට අනුව ලියන්න පුළුවන් දැන් හරි කතාව ඔක්කොම ලියන්න නැතුව ලියනවා නිව්ටන්ගේ පළමු නියමයට අනුව මෙයා ඒකාකාර ප්‍රවේගී යනවා නම් තලයේ දිගේ චලිත දිශාව තියෙන තලයේ දිගේනේ එතකොට තලයේ දිගේ පහළ තියෙන 200යි sin 30 තලයේ දිගේ ඉහළට තියෙන මම මුලින්ම ඉහළ තියෙන එක ගන්නම්කෝ තලයේ දිගේ ඉහළට තියෙන FF ට සමානයි තලයේ දිගේ පහළ තියෙන 200යි sin 30 කියලා ලියන්න පුළුවන් මේ sin 30ට භාගය දාගත්තට පස්සේ මේක පුතා ඔයාලට උත්තරේ ඉන්නේ 100යි නිව්ටන් දැන් මම මෙතන බල දෙකක් තියෙන හින්දා මේ තලයේ දිගේ තියෙන බල දෙකයි एक तमाम पहाड़ तीन बाल इहल तीन बाल की लगाने बाड़ के ही पे तिब्बत तो नहीं पहाड़ तीन तू इहल तीन वाले समान के लगा अरे ये तो मेतन दी आप तवका तावक नहीं कहा हालने सटाहन विधि पेन गांड बोलवा अरे सटाहन विधि मुखद अरे मित्र लगी आप दे चालित दिशा वट लंबक दिशा उससे बल पद्धति समतुलत बेवी अरे ये सटाहन बलागत्त चालित दिशावट चालित दिशावट लंबक दिशा उससे बल पद्धति समतुलत बेवीन पुताट गियांड पुलवा ताले दिखी इहड़ती है आर के निक लंब कुड़ती आर के निक समान आई पहाड़ दिन दिशी आई कोसती है दैन बला आज वस्तु बरद समान लाती आरट ना बर इंसान ला चुके पुते चार दिशा तीन तले दिगे तलेट लंबक बल पद्धति मेयाई मेयाई वस्तु मत बल तो तले मत बल गई ते वो तो मम्मी गीता वस्तु समतु वस्तु चलते नहीं बुला वस्तु चार दिशा वोट लंबक दिशा वस्ते बल पद्धति समतुलता है ऐना चलते लंबको तीन आर बल चलते लंबको पहाड़ तीन दिशे कुस्ती बलट बल दिखा नहीं तीन समान विंडो सर ये तो पुता लियान पुलवा मेक बल मिल लियान पुलवा किल दिशी आई कोस्ती है कि अन्नी मूर्त बेदी देख दे मोत पुता सी आई मूर्त आई मूर्त तो दागंड इकाई दश महता इधर आटे किसी हेत तुना किधर आई एक अन्नी सामान्य विनदन आर रहा भी वस्तु बारट सामान मिला वस्तु बारह ने आर के ला देंगे तो बारह के अन्नी मुख देसी आई එතරම් අගේ ආර එන්නේ දෙසි රඩ අඩුයි 173ක් විතර. එහෙනම් වාට තේරුණේ නේද? ඒක එහෙම ආනත් තලයකදී ආර එහෙම වෙනස් වෙනවා. එහෙනම් මත තියන් ඉන්න ඝර්ෂණයේ පාඩමේදී මේ හරියට ඕන වෙනවා. ආර ප්‍රතික්‍රියාව දැන් කිලිම වස්තුවේ බාට සමානයි කියලා ගන්න බෑ. ආගේ ඒක වෙනස් වෙලායි තියෙන්නේ.
එනම් දැන් කොහේ හරි තැනක වගන්දි ප්‍රශ්නයක් ගියොත් ආර්ථික ක්‍රියාව සෑම විටම වස්තුවේ බලට සමාන වෙයි කියලා. හරිද ඒක එතකොට? වැරදි. එහෙම වෙන්නේ නැහැ. හැමතිස්සෙම වෙන්නේ නැහැ. තිරස්තලයක සමතුලිතව ඉන්නවනම් තිරස්තලයක ඒකාකාර ප්‍රවේගින් යනවනම් වෙනවා. හරි? ආනත්තලයක වෙන්නේ නැහැ. ඊට පස්සේ එයා අර අපි අද කතා කරේ වස්තුවක් පල්ලෙහැට මෙහෙම තෙරපණ අවස්ථාව. කියන්නේ මනුස්සෙක් වගේ ඒතෝර වෙනස් වෙනවා. ඒ වගේ ඉතින් උත්තුලකයක් ඇතුළේ වෙනස් වෙනවා. ඒ කියන්නේ සිරස්ව ඉහළ පහළ තොරණය වෙන පද්ධතිය ඇතුළේ වෙනස් වෙනවා. ඒ නිසා අපිට එහෙම සමානයි කියලා හැම වෙලේම සමානයි කියලා කියන්න බෑ. සමාන අවස්ථා ගොඩක් තියෙනවා. හරි. අපි මේකටත් ගියොත් මෙයාගේ බර දරුණේ අර වෙනදා වගේම අපි ලකුණු කරමු. කීයක්ද ගන්නෙ අපි? අපිට ඕනේ ගන්න බෑ නේද? තියෙන එක තමයි ගන්න වෙන්නේ. කීයද? 100යි කියන්නේ 10යි නේ. 10යි. හරි. MG නේ. සමහරව උතන්ට ඕම් කෙලිම 100යි කියලා දාගන්නවා නේද? විනාඩි කිහිපයක නිශ්ශබ්දතාවයක් පවත්වන්න තමයි තියෙන්නේ. එහෙම දාන්න බෑ. R R ලම්බකෝණේ තියෙන්නේ. මෙතන ලම්බකෝණ. මෙතනත් ලම්බකෝණ R එකක් පෙන්වන්න පුළුවන්. මම එක පෙන්වන්න දෙන්නේ නැහැ. මොකද මම චරිතය ගැන හිතන්නේ වස්තුවේ. හරි. දැන් අපි මෙයාගේ චරිතය පවතින දිශාව කියන්නේ තලයේ දිගේ තලයට ලම්බකවයි මේ MG බලය විභේදනය කරගන්නවා සුපුරුදු විදිහට. මේ ගානමනේ හුරු වෙන්න දීලා තියෙන්නේ. මේක 30 නම් මේක 60යි මෙතන 60යි මෙතන 30යි. එකම අච්චුවට යන්නේ. මේක 30යි. කෝණේ හරහා නැමුවොත් මේක cos. ඉවතර නම් අදිසයි. එහෙනම් 1000යි තලයට ලම්බක සම්බන්ධකේ cos 30යි. මෙයා 1000යි sin 30යි. හරි. දැන් කියනවානේ මෙයාගේ චලිතය පවතින ඒකාකාර ප්‍රවේගින් කියලා. එතකොට තලයේ දිගේ පහළට තමයි චලිතය අනිවාර්යෙන් පවතින්න ඕන. එහෙනම් චලිතයට විරුද්ධව ඔය කියන ඝර්ෂණ බලය ගොඩ නැගෙන්න ඕන. මොකද අනිවාර්යෙන් ඒකාකාර ප්‍රවේගින් යන්න නම් චලිතයේ තලයේ දිගේ සම්පූර්ණ බලයක් නැති වෙන්න ඕන. එහෙනම් පහළට තියෙන බලයට තලයේ දිගේ පහළට තියෙන බලයට සමාන බලයක් වස්තුව මත තලයේ දිගේ ඉහළට ගොඩ නැගලා තියෙන්නම ඕන. පැහැදිලි දෙයක. හරි. එහෙනම් අපි දැන් ටිකක් නිකන් ටක් ගන්න ලීල දැම්මොත් අපි කියන්න පුළුවන් නිව්ටන්ගේ පළමු නියමයට අනුව ආර කෙලින්ම FF සමානයි 1000යි sin 30. ඔතනින් sin 30 භාගය දාගත්තොත් මේක 500යි නිව්ටන්. අර අරකට අපි ලියාගමු මොකද්ද? චලිත දිශාවට ලම්බක චලිත දිශාවට ලම්බක දිශාව ඔස්සේ බලපද්ධතිය සමතුලිත බැවි පුතාට ලියන්න පුළුවන් R සමානයි 1000යි cos 30යි. සුරු කිරීම නම් අත්‍යවශ්‍ය නැහැ. සුරු කරොත් 1730ක් විතරයි. හරි නේද? දැන්ට මට ওই ටික ඔහොම පෙවුණා නම් හොඳටම ඇති. හරි. එහෙනම් පුතාලගේ මේකේ ලියාගද්දි බල ටික ඇඳගෙනද කියලා බලන්න. දාල නැත්නම් ඉත හරියට දාගන්න. දාල කිලිම දැන් නිව්ටන්ගේ පළවෙනි නියමිට කියලා කිව්වත් ඇති. නිව්ටන්ගේ පළවෙනි නියමයට අනුව ඕනම් ඒකාකාර ප්‍රවේගින් චලිත වෙනට චලිත දිශාවට සම්පූර්ණ බලය ශුන්‍ය බැවින් මේක ලිව්වා. ඊට පස්සේ වස්තුවේ චලිත දිශාවට ලම්බක දිශාව ඔස්සේ බලපද්ධතිය සමතුලිත බැවින් මෙයා පෙන්වගත්තා. මෙතනත් ඒ කතා දෙක කියලා මේක පෙන්වනවා. හරි. එහෙනම් පුතාලට මම හිතනවා ඒ ගැටලු ටික පැහැදිලි ඇති කියලා. හරි. අපි බලමු ඊනම් ඊගවට මොනවද තියෙන්නේ කියලා. එතකොට පුතාලගේ ගැටලු ආකාර එකට අදාළව තුන්වෙනි ගැටලුවේ ගණන් හතරක් තියෙනවා. කියනවා මේ හැම වෙලෙම තලය මගින් නිව්ටන් 40ක ඝර්ෂණයක් ඇති කරනවලු. ඔයාගෙන් අහනවා ඒකාකාර ප්‍රවේගයෙන් චලනය කිරීමට අවශ්‍ය ඔය F කියන බලය හොයන්න කියලා කියනවා. එතකොට මෙයාගේ චලිතය පවතින්නේ බලය යොදන පැත්තට. එතකොට චලිත ප්‍රතිරෝධී බලය නිව්ටන් 40ක් හැම වෙලෙම තියෙනවලු. එහෙනම් ඉතින් චලිතය සිදුවෙන්න ඕන දකුණු පැත්තට. මෙයා වදින පැත්තට. මෙයා යන්නේ ඒකාකාර ප්‍රවේගිනු ඒ කියන්නේ තොරණේ බිඳුවයි. මෙතරත් එහෙමයි. අදින්නේ දකුණු පැත්තට වෙන්න පොඩි ආනතයක් සහිතව බලය යොදලා තියෙන්නේ. කොමර ඒකාකාර ප්‍රවේගින යන නිසා තොරණේ බිඳුවයි. හැබැයි ඝර්ෂණ බලයකුත් තියෙනවලු. ඒක ඉතින් එක විතරක් දීලා තියෙනවා නිව්ටන් 40යි කියලා. ඒගොල්ලෝ කියනවා නම් අපිට මොකෝ. දැන් අහන්න F. මෙතන අහන්න F. ඉතින් අර ගානේම අනිත් පැත්ත. දැන් ආය ලියන්න දෙයක් නැහැ. අපි කියනවා නිව්ටන්ගේ පළමු නියමයට අනුව වාට දකුණට තියෙන F සමානයි වමට තියෙන 40 නිව්ටන්ට. වැඩිපුර ලියනවා නම් ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වන්නේ නම් චලිත දිශාවට තියෙන සම්පූර්ණ බලය ශුන්‍ය වෙන්න ඕන. එහෙනම් මෙහෙම සමානලා තියෙනවා දකුණු බලය
ඔබට බලයට මෙතනත් ඔබට උන්න අර මේ ඉන්ජි මෙතනින් ඇති වෙන ආර්ක් ඒ කියන්නේ ලම්බක දිශාව ඔස්සේ බලපද්‍ය සමාන කරලා ලියන්න පුළුවන් ඒකත් ලියලා තියෙන එක හොඳයි නෝට් චල දිශාවට ලම්බක දිශාව ඔස්සේ බලපද්ධතිය සමතුලිතතාව සලකා නැත්නම් සමතුලිත බැවින් මෙතන ආර් සමානයි ඉන්ජි උඩ තියෙන ආර් ඉන්ජිට සමාන වෙනවා මෙතනදී ඔබ දන්නවා මේක බලපද්ධතිය මෙන්න මෙයා විභේදනය කරගන්න එක ගුණයි එකට මේක cos එතන මේක f cos 30යි මේක පුතාලට එනවා f sin 30ක් එතන ඔයාලට තිරසොස්සේ බලපද්ධතිය ගැන හිතුවාම පළවෙනි එක නිව්ටන්ගේ පළමු නියමයට අනුව පුතාලට ලිය හැකි f cos 30 සමානයි 40යි දකුණු තින f cos 30 දකුණු තින එකම බලයේ තියෙන්නේ මේ බලයෙන් කරලා දැම්මකෙ දැන් වමට තින 40ට සමානයි ඉතින් cos 30ට දැම්මොත් පුතාලා මූල තුන බෙදීම 2 අවාසනාවයි සුළු වෙන්නේ නම් හොරටනේ දෙකෙන් ගුණ වුණාම 80යි බෙදීම මූල 3යි f සුට්ටක් ඉතින් සුළු කර ගන්නවා නම් මේක උඩයි 8යි මූල 3ෙන් ගුණ කරන්න නේ උඩයි 8යි මූල 3ෙන් ගුණ කරන්න මොකද්ද මේක රෝල් වල දිග වුණාම හරය පරිමේය කරනවා එතකොට මූල 3 වැඩි කිලි මූල 3 නිකන් 3ක් නෝ නේ මොකද මූල 9ක් වෙලා මූලය ඇතුලේ 3^3 9ක් කළත් 9 වර්ග මූලය නිකන් 3ක් බවට පත් වෙනවා. එහෙනම් මතක් කරගන්න මේව මතක නැත්තම් මොකද්ද? එකම ඉලක්කම් දෙකක් වර්ගමූලය ඇතුලේ තියෙදි සුළු ඔහොම ගුණ වෙනවා නම් 3^3 9යි වර්ගමූලය ඇතුලේ. ඒ කියන්නේ උත්තරේ 3යි. මොකද හරය පරිමේය කරනවා කියලා 11 අවස්ථාවේදී ඔයාලා ඉගෙනගෙන තියෙනවා. එතකොට මේක 3 වෙනවා මෙතන 80යි මූල 3යි. දැන් 3ෙන් උපතට 80 බෙදන්න පුළුවන්. මම මේක අනිවාර්යෙන් කරන්නේ ඔයාට මෙතනදී 1.73 ආදේශ කරොත් ඔයාට බෙදන්න වෙන්නේ මහා අමාරු ඉලක්කමකින්. දැන් මෙතනදී ඔයාට ගැස්ඩුවන්නේ 80 වැඩි කිරීම මූල තුනට 1.73 දානවා බෙදීම 3. දැන් මේක සුළු කරගන්න ලේසියි. ඔයා සුළු කරලා බලන්න මොකක්ද තේරෙන්නේ කියලා. හරි. මේක දැන් විභාගයට වගේ ආවොත් 1.73 කියන එක 1.8 කියලා වගේ හිතාගන්න. එතකොට 3ෙන් බෙදුවේ හැකි 1.8. එතකොට 0.6යි. 1.8 බෙදීම 3 කියන්නේ 0.6යි. 0.6 වැඩි කිරීම 80 කියන්නේ 48යි. හැබැයි ඔයා 1.7යි ගන්නකොට 1.8ක් කරන්න එක ගත්තේ. එතකොට ඔයා 1.8ක් ගත්තා කියන්නේ උත්තරේ වැඩි පැත්තට ගත්තේ. මොකද මේ උඩ ඉලක්කම වැඩි කරනවා කියන්නේ උත්තරේ වැඩි වෙනවා. එතකොට ඔයා එහෙම වැඩි කරගෙන උත්තරේ ගත්තොත් ඔයාට ආසන්න ලෙස 48ක් කියලා එන්නේ. එතකොට ඔයා 48ට වඩා අඩු උත්තර වලට තමයි MCQ ප්‍රශ්නයක් නම් ගහන්න ඕන. එහෙනම් මේක ආසන්න වශයෙන් මත තියාගන්න මේ උත්තරේ. ඒකත් අපි මෙතන සටහන කියලා සුළු කරගමු. මේක හැමෝම උගන්වන්නේ නැහැ. මේක MCQ ප්‍රශ්නයකදී ඔබ කොහොමද කරන්නේ? ඔබ අර මෝඩය වගේ 81.73 ගුණ කරලා බෙදන්න යන්නේ. හරි. මම හැමෝම කියන්නේ ඉතින් අපිත් එක්ක ඉඳලා මේව අහගන්න ඕන. 80 වරක් 1.73 1.8 කරගන්න. දැන් මේක ආසන්න උත්තරයක්. ඇත්තටම ආසන්න කියන්නේ වැඩි පැත්තට තියෙන්නේ. උතර බල දැන් මේ උත්තරේ වැඩි. හරි උත්තරට වඩා වැඩි. බෙදීම 3 පොඩි වැඩිවීමක් තියෙන්නේ. 1.7ට 3ට පුතේ පොඩි ඉලක්කමක්නේ වැඩි කරලා තියෙන්නේ. 3ෙන් බෙදුවාම 0.6යි. 80 වැඩි කිරීම 0.6යි. මේ දෙක බෙදෙනවනේ. ඒතර මේ දශම ස්ථානයේ අයින් කරුවේ මේ බිඳුවට ඒතර 48යි. දැන් උන 48යි. හැබැයි නං ඇත්තම උත්තරේ 48ද 47.9ක්ද? ඔබ දෙක 46යි වෙන්නත් පුළුවන්. ඉතින් 48ට වඩා චුට්ටක් අඩු උත්තරයක් තමයි එන්න ඕන. ඉතින් මේ වගේ උත්තර පහ තියෙනවනේ MCQ එකේදී. එහෙනම් MCQ එකේදී මෝඩය වගේ සුළු කරන්න යන්නේ නැහැ. හැබැයි එසේ ප්‍රශ්නෙකදී මේක හරියටම දශම ස්ථාන දෙකකට සුළු කරන්න ඕන. තේරව නේද? හරි ඒකත් චුට්ටක් උඩට ගන්න. මෙතනදී අවසාන වශයෙන් සුළු කළ පුතාල උත්තරයක් දාගන්න MCQ pattern එකක් දාගන්න. MCQ එක කරන විදියක් දාගන්න. හරි MCQ මේක ගත්තාම ආසන්න උත්තරයක් වෙනවා මේක. ආසන්නයි කියලා දැම්මත් කවන්නේ. නැත්තම් ඔයා මේ පැත්ත වැඩි කියන එක පේනවා දැන්වත් කවන්නේ නැහැ. එනවා උත්තරය 48ට වඩා අඩු විය යුතුයි. මෙතන උන ලියන්න පිළිතුර 48ට වඩා ඉතා කුඩා ප්‍රමාණයක් අඩු විය යුතුයි. හරි? ඒකත් තුට්ටක් පෙන්න ගන්න. මොකද ඕනෝට්ටුවක් ඔබ කාගෙන් ඉගෙන ගත්තත් අරක සුළු කරලා පෙන්නයි. හැබැයි MCQ එකද කොහොමද කියලා හදන්න කියලා පෙන්වන්නේ නැහැ කෙටි ක්‍රමයකින්. එතකොට ඔබ MCQ එකක් කෙටි ක්‍රමයකින් හදන්න දන්නේ නැත්තම් ඔබ මුල් ප්‍රශ්න පත්‍රයම කඩාගෙන වැටෙනවා. ඒකයි කියන්නේ එකම ගැටලුව ගුරු රුගන්නද්දි එක එක්කෙනා එක එක ටෙක්නික්ස් පාවිච්චි කරනවා. එතකොට ඔබ විභාගෙදී අසරණ නොවන ටෙක්නික්ස් පාවිච්චි කරන ගුරු එක්ක එකතු වීමේ වටිනාකම තමයි ඔබට මම මේ හැමතැනම හයිලයිට් කර කර පෙන්නන්නේ. මොකද මේක ඔබ ඕනම් පන්තියකින් කරලා බලන්න මේ කතාව කවුරුත් කියන්නේ.
අපි දන්නවා මොකක් ගුරුරෙම කියන්නේ නිකන් ඔහෙ කරලා පෙන්නනවා ඉතින් ළමයා තුල මේක එයාගේ පරිණතභාවයත් එක්ක ගොඩනගා ගත්තොත් ඇරෙන්නට ළමයා කවදාවත් මේ වගේ තැනක් තන්නේම නම් හිතලා කරන්නේ නේ ඉතින් අපි විශේෂත්වය තමයි අපි ළමයා මේ වගේ තැන්වලට හිතනද මේ පන්ති කරන් හදද්දිම පොළඹවමින් තමයි යන්නේ ඔබට මම මේක පුහුණු කරමින් යන්නේ එකක් චුට්ටක් ඔළුවට ගන්න හරි ඒතර මෙතන සටහන කියලා දාලා අර අපි අමතක කරන්නේ මොකද චල් දිශාවට ලම්බක දිශාව ඔස්සේ බලපද්ධතිය සමතුලිත බැවින් දැන් ඔයාලට පේනවා මම ලකුණු කරලත් නැහැ දැන් බල්ටික් ගත්තොත් mg සහ r සංකේත වලින් මම ලියන්නේ එහෙනම් උඩට තියෙන r ධන f sin 30 සමානයි mg කියලා ලියන්න පුළුවන් පහර දෙන mg ට සමානයි ඔතන පුතාට r ගේ mg ට වඩා අඩුයි කියලා පේනවා මේ සමීකරණයට අනුව හරි එහෙනම් ප්‍රතික්‍රියා මත දෙන වස්තු වලට වඩා මෙතනදී අඩු වෙලයි පේන්නේ හරි එහෙනම් මම හිතනවා අර ගානම තමයි ඉතින් අනිත් පැත්තට දැන් කතා කරමු ගානම තමයි අනිත් පැත්තට වෙනස් කරලා තියෙන්නේ තව ගණන් දෙකක් තියෙනවා අපි ඒ ගණන් දෙකත් චුට්ටක් බලලා ඉවරයක්ම කරමු මේකට අදාළ කොටස් ටික තවත් එක මොඩලේ ගණන් දෙකක් ඔයාලට කියනවා මෙන්න මෙතනදී තන්තුකට කිලෝග්‍රෑම් 60ක් ඇඳලා තලයක් උඩ තියලා මෙයාව ඒකාකාර ප්‍රවේගයෙන් චලනය කරන්න. එතකොට දැන් අදින්නි පුතේ පල්ලැහැට පුතාලා මේ රූපේ මෙහිම බලය පෙන්වුවොත් කමන්නේ අදින්නි පල්ලැහැට කියලා. එතකොට පුතාගේ අපි තොරණේ බිඳුවයි. හැබැයි මේ ගානෙන් මත තියාගන්න මේ ආතතිය කන්ට්‍රෝල් කරලා මෙයාට පහළට ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන්න දෙන්නා කියලා කියෙව්වොත් ඒකෙදිත් මේ බලය ඔබට ගණනය කරන්න පුළුවන්. හැබැයි එතකොට ඒක වෙන උත්තරයක්. ඉතින්ද ගැටුවෙත් පොඩි ඒකේ විශේෂයෙන් කියලා නැහැ. ඔබ ඕනම් හොඳ වැඩි තම ඕන නැමෙ මේ රූපෙට අදාළව යටින් ලියන්න වස්තුව තලයේ දිගේ ඉහළට ඒකාකාර ප්‍රවේගයෙන් චලනය කරවීම සඳහා යෙදිය යුතු බලය සොයන්න කියලා මෙතන පෙන්න ගන්න. තලයේ දිගේ ඉහළට. මෙතන මේ රූපෙත් යටින් ලියන්න වස්තුව තලයේ දිගේ ඉහළට ඒකාකාර ප්‍රවේගයෙන් චලනය කරවීම සඳහා යෙදිය යුතු බලය සොයන්න. හරි. දොරියාස්ත දෙකෙම ඉහළට තමයි චලනය කරවන්න යන්නේ. ඉතින් මෙයා මේක පහළට තන්තුව අදිද්දි F බලයකින් එතකොට මේ බලය නිසා ඔබට මේ තන්තුව මත පුතේ ලකුණු කරන්න පුළුවන්. දැන් තන්තුව මත යොදන බලය තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ තන්තුව මත යොදන බලය. තන්තුව අදින බලය. හරි තන්තුව අදින බලය. ඕනනම් ලියුවේ තන්තුව මත බලය. මත බලය. මේ තියෙන්නේ තන්තුව මත බලය. එතකොට ඊට සමාන බලයක් තන්තුව මගින් මිනිසාගේ අත මත මේ කෙළවරදී කප්පිය මත මෙතනදිත් කප්පියේ මේ කෙළවර මත මෙතනදී වස්තුව මත ඇති කරනවා ඔබ දන්නවා තන්තු දෙකේ ආතතිය සමාන ප්‍රමාණයකින් පැතිරලා යනවා එතකොට මෙයා අදින්නේ පල්ලැහැට කොච්චර බලයකින්ද ඒ බලය තමයි ආතතියක් විදිහට තන්තු තුල ගොඩනැගෙන්නේ ඔය ලාවට ඉතින් මේ අදහස එන්න ඔබට සමතුලතාව ඒකකයේදීත් අපි ගැටළු විසඳලා තියෙනවා මතකින් අර කම්පි පද්ධතිවල පද්ධතිය සමතුලිතව තියාගන්න මිනිසා තන්තු මත යොදන බලය ඔබ හෙව්වා. ඒ වගේ මෙයා F බලයකින් තන්තු පහට අදිනවා. එතකොට මේ තියෙන්නේ අතමත තන්තු මගින් ඊට සමාන බලයක් ගොඩනගනවා. ඇදිච්ච තන්තු මගින් කප්පියේ මේ කෙළවර මේ කෙළවර මේ කෙළවර ඒ කියන්නේ සැහැල්ලු තන්තුවක් දිගේ අපි දන්නවා ආතති බලය සමානව තමයි ව්‍යාප්ත වෙන්නේ. එන පුතාලට මේ බල ටික එහිම ලකුණු කර හැකි. ඊට පස්සේ අර වෙනදා වගේම මෙයාගේ බර ටිකක් අපි පල්ලෙහැටම ලකුණු කර ගන්නවා. 600යි නේ. 600යි. ප්‍රතික්‍රියාව අපි R ඊට අමතරව දැන් කියනවනේ චලනයේ වෙන්නේ තලයේ දිගේ උඩට කියලා. එහෙනම් චලිත ප්‍රතිවෘති බලයවත් ගාණ කියනවා නිව්ටන් 40ක් මෙයාට ඝර්ෂණ බලයක් විදිහට චලිත ප්‍රතිවෘති බලයක් විදිහට වැඩ කරනවලු මේ අවස්ථා හතරෙම එහෙනම් මෙයාගේ චලිත ප්‍රතිවෘති බලය තියෙන්නේ තලයේ දිගේ 15ටයි දැන් පුතාගේ මේක 30නම් මෙතන 60යි මෙතන 60යි මෙතන 30යි මං ටග් ගාලා විභේදන සංරචකේ දා ගන්නවා මේ පැත්තට cos එතකොට පුතා දන්නවා 600යි cos 30ක් තලයේ දිගේ එකමන් දා ගන්නවා 600යි sin 30ක් දැන් පුතාලට බලන්න මෙයාගේ බලපද්ධතිය දිහා බැලුවොත්
तले दिगे उडट एक बल तले दिगे पहाट बल देखाई एकाकार प्रवेगी ज्ञानवना तोरने बिंदु नाम तले दिगे उडट तीन बल वेकत् पहाड़ तीन बल वेकत्ट समान न्यूटंग पलट अणु न्यूटं पल इंकिया निश्चलता पवती ऐकाकार प्रयोगी पवती या मत सरकन दिशा संपुत बड़े बे ऐना सिंपल वे मेतन उत्तरे लिया मम्मी का चुट्टक मकल अन्ना हईसी अभी चुट्टक इड इतरपेन्नो पलनी कलियन न्यूटन के पलम नियमित न्यूटन के पलम नियमित अब तले दिगे उड़ती बल एफ सवाल करना पहाड़ती हईसी आई सैन तीय दान हतलिएट सैन तीय के बागे दापगन तुनसी आई मे हतलिया न्यूटन तुनसी हतलिया वाट उत्तर अकेकने किलोग्राम तीस हतर अक्तर उसे बल एक सामान बल एक अभी मेतन बल दुहाम मे आले दिगे एकाकार प्रयोग यंड पटंग अरे इधर पुताल्ट एक मंगीतनवा भूम पेहदली एक बरांड इस्कांदे किलोग्राम हेटाक लुक बाराक न्यूटन हाइसी एक बाराक अभी यम उसकट अदिंड काप्य कोई आड़ता लेकुई उपयोगी करती है ना ये थोड़ा अभी अडू आयास है कभी मेकर आयास ही गलत किया मेकर नहीं थोड़ा अडू आयास है तमा योदान लेलाती है मेन में न्यूटन हाइसी ए बारे उड़ते उत्सगा ई थिंक कापी सह आड़ता वटिनाकमा मंगी वाट क्यूवे ओले बट यम अदसा कथा करना निशा एक मतपेंडते अरे सटहन ने रखा मेके लंबक बल दिखाई वाट आर सामानाई जन पुलवांग अरे कथा चल दिशा वोट लंबक बल समूत निशा आर सामानाई आईसी आई कोस्ती मेक अनिवार्य लिए अंड मुखद मेक दिव्य बट मे वगे तेना मेहमल इवगा भय निशा एक अनिवार्य दम पोहन बीम अरे एत मिथना अरे विद्युत बार उदाल दिशी आई निधर प्रतिक्रिया दम अच्छा पोहनी दीपल अभ्यास एक अच्छा दम्या तले दिगे उड़ते आगेपूति घर्षण बल तले दिगे पहाड़े बल यदलती उड़ते एकाकार प्रवेगे चलते तोरने बिंदु अखर अभी उड़ते ऐना घर्षण बल न्यूटन हतलिए पहाड़े चल दिशा विरुद्ध मत मे एफ बाले मे पे लकन का उड़ती बाले ना मैं उड़ता तल्लू करा इतना मेक तीयना मेक हेटाई मिथन हेटाई मिथन तीहाई दिन खाट पाड़ा इतोट कोने हरा मे पे नेमूत दिशी आई कोस्ती आई दमट मे वाई पाला हेम दिशम करा तले दिगे सामांतर विभेदने के लगा साइन सन्नति दिशी आई साइन तीहाई दैन तले दिगे उड़ते एफ बाले तीयनवा पहाड़ दिशा बल उड़ तीय पहाड़ हतलिया दिशिया सहीन तीयन थिंग अट अरविंद वगेम न्यूटन गे पलम नियम सलका तले दिगे उड़ती है एफ्ली अंड पुलवा तले दिगे पहाड़ तीयन हतलियम दिशिया सहीन तीह की सहीन तीहट बागे दैमोत सहीन तीहट बागे दैमोत मिथन सी आई हतलिया एक सी हतलिया ऐना एफ की बाले न्यूटन एक सी हतलिया मैं एकाकार प्रवेगी तले दिगे उड़ रही अंड पुलवा और तम आगे हलती मिथना सटहन के लिए युवत सटहन तलेट लंबक एक चार दिशा लंबक आर दिशी आई कोस्ती समान विनवा आर समान आई दिशी आई कोस्ती आई सुलक्रीम आवश्यक कर मट देंट उठा प्रमाण तेब यार कथा की मुखद न्यूटन की पलम नियमितणु अडूम नो न्यूटन की पलम नियमितणु चल दिशा एकाकार प्रयोग चल दिशा वस्ते संपुक्त बल शून्यवन बेवी उड़ बल पहाड़ बलो सामान इट वस्ते चल दिशा लंबक बल पद्धति संतृत बेवी मेहमे इंडो मिथनाथ एक कथा की मेके रेडो बल सियाल लकुन लाती
ओण बाल लखनऊ नैती रूप एंदगन पोड़ी रूप एंदगन नांगो बतानी तीन करुणाकल रूप कपल दाल वेरदीन तेन वेरदक दाल लघुरूप लघुरूप पेहदी बल बल वाट मे बल टीका दें को पेहदील मम्मी वाट इज्जत करना मुझे बल संकल हर उड़दागा तेता मे लियन समीकरण लियन डबे बल टीका दाकन ते समय बल हल कर इट पास नहीं मार उत्तर इतना बल मगे इतना बल लखन कर मैं हेमदे तीन तंतु तीन आतती इस्पाशते तीन प्रतिक्रिया तंतु आतती इस्पाशते प्रतिक्रिया मे आगे बर वस्तु बर इट पास गर्षण बल थिंग एकमतीरिया समतुलता पाड़ में मेक उद्दम उलटेन कंकर ई थिंग पुहन गादी रूपट लोकोट गांडगीला मत करना न्यूटन नियम इसराटे अद्दी तव तव बट हिवेंड बड़नवा नम दीदी मत दिया मे अच्छुमतम बहुत वशन तीयन मे वगे गलमतम बहुत वशन तीयन दीन तेरूंगरगणतम मुलिम मेक पटंगो तेरूंगनक मेक निद्र निद्र करा इतना मेक इक लोकोट रूप अंदी पटंग अद्दी मंदी मम्मी रूपे वाट तूगन दिखे मैं चूट बोट के देवघाट मे वीडियो के बड़ा बार क्रिया विद्युत तीन दिखे मंगे ये विद्युत में दिंड उत्साह वागे उलवत एक हरी लसंट यानी उलवट एक अरुण की यानी ये गण क्रमेब एक रिकॉर्ड कर गण क्रमेट तम मंग लसन लोक रूप पेन्ना मंग इतना मे समीकरण लिया तारकल इवना वब कमेल नो भी ये करा दें वब उदर तेरूंगा बहु अति बहुत पंत नीद अतिलियलीट्टीन अनावश्य देवा अभी अतिलियांडो अवश्य देवा टीक अभी पंति नोलिया नहीं अभी अतिलियांडो ना मे तारके अतिलियांडो ये अवश्य दे लियांडो अना अनावश्य वेड अभी वाट टाइप कर देना बुरोट महासिखर वाले नेतु एक अद्भुता उलट का हर एना अभी गेट टू आकर एक तमा मे सेशन की कथा करा ईगा सेशन के ओबगे मे पाड़ इतर गड्डल आकर सियाल हेम गड्डल आट इक गाक आवर निरी दिनवा ईट कालीन पुतालाट दैंग मे ट्यूट अदाल न्यूटन नियम दैंग नीलवाश्य निवराइकत्र मे गड्डल आकार अगटे अद अंकर वेरदी विसना मेन पिटे गड्डल आकार दहाय दुलाहा गड्डल आकार दहातुन वेन कंतीन गड्डल आकार दहातुन वेन का सीएलम गण कालू मग उड़ किती उत्साह कर लियान ताम तो आठ मम किया मेकी वीकली असाइनमेंट अंड के मगर मेक क्रमाकूल उलटे अनका अभी मूड़ गण प्राक्टिस करना बैथिंग गेटलू आका तनियम गुड़ दागत पास वागे वीकली असाइनमेंट आठ गेटल तू कर अरे इट पास तब पुहन विंड तम अभी दाड़ती इट पास तब वो एमसीक्यू प्राक्टिस इवन अभी पेपर विद्य दी यम पेपर विद्य दाल तीन उठ पेपर या विद्य आप डिस्कस कर अरे ऐना पुताल तो मेदक्वा पुते पेहदीली कर पुती ऐना ये टिक आराधना करना मत कर आदरी मत करना मे वैटिक तनिम पुहनवेन नैवत नैवत पुहनवेन मेवट अदाल वॉल पेपर साधारण मगवाड़ पड़ी सतुदायक कारणी कुत्की अन्ना मे हेम निबंधन अदाल भित्ती सतांकर भित्ति पुअपत मुन करोटिक अड़ूं कि मैं इसराट वीडियो का सैट कर लिखी इतना वीडियो के दुनिया पुलवा बित्ति पत्पति अड़पा हदागंट दब तनि हदा इट पास मैं दुनिया एक अड़पा हदाग अरे ताम मम मत त्यागंट वेड वाल्ट दिखट मेम अभी अमकाल उन्न तव तव मैं क्रमेकूल वेड वेड करना पेपर डिस्कशन अद्दी वाट वेड वेड विनो इतना मम्मी के चुट्ट इसराट गील पिट पास पेपर रेगी आया एदगण अभी इतना मेक आम तक डबे नितर नितर मेकत्को अपे दरुक ट्यूट कतर कम इवरा मसिक विसीकरा न्यूटन नियम पे बल समुता यांत्र विद्या किसी ट्यूट आप निर्देश इवरा विसीकरा डबे तरह नितर नितर बला संकल्प एक बट मम एक नितर नितर हाउस हाउस नहीं कूण हाउस 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 एक करना मत करना उपत ये विद्यट मे सिद्धांत हेमतिश्यम मंग आहन ऊन विला पूर्व तत्ति आगे इंड गेदर घिंग गेदर निन्नी वेड पीलिवा कदागा हरपते उन्न पुंची उपदेशकुद्दुना
මෙවුවා ඉගෙන ගන්න වැඩක් නැහැ මතක තියාගන්න වැඩපිළිවෙලක් කල්පනා කරලා හදන්න නිර්මාණාත්මක වැඩපිළිවෙලක් හදාගන්න තමන්ට මතක තියාගන්න පුළුවන් විදිහට අපි ඒකට තමයි එකක් අර වෝල් පේපර්ස් පටන් ගත්තේ ලොකු බිත්ති පුවත්පත් පාඩම් කොට දාලා හදන්න ඉතින් ඒවා දිගටම හදාගෙන යන්න මම ඉස්සරහට වගේ පාසල් ගෲප් වලට ඒ වගේ ෆොටෝස් දාන්න කියලා කියනවා ඒක උඩ දාන්න ඕන දැන්ට ඊගාවට මේ වගේ මොන හරි ගැටලුවක් ආවොත් පාසල් ගෲප් එක ಉಪಯೋಗී කරගෙන ඒව මට ප්‍රශ්න විදිහට ඉදිරිපත් කරන්න එතකොට මම ඔයාලට ඒ ගැටලු निराකරණය කරලා දෙන්නම් හරි පුතේ එහෙනම් අදට අපි වැඩසටහන මෙතනින් නවත්තනවා එතකොට මේක සතියක කොටසක් ඊගාව කොටසෙදී අපි පාඩම ඉවරක් වෙන්න වීඩියෝ ටික දානවා හරි එහෙනම් මේ ටික ස්ටඩි කරලා කිව්ව අභ්‍යාස ටික කර කර ඉන්න ඔබට සුබ දවසක්